සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. එහෙනම් මේ දවස උද්‍යෝගයෙන් ආදරෙන් ලැබියාවෙන් ආරම්භ කරමු. ස්වාමින් වහන්සේට කියමු අපේ ජීවිතය තුළ පිපි දෙන්න කියලා. උන්වහන්සේ යසායා පුතේ සඳහන් කරනවා. උන්වහන්සේ නෙමෙයි ඇත්තට අපි උන්වහන්සේට කියනවා මේ ස්වාමිනේ පිපි දෙන්න මගේ ජීවිතේ වෙනුවෙන්. අවධානය දෙන්න ස්වාමිනේ මගේ ජීවිතේ වෙනුවෙන් කියලා. මොකද උන්වහන්සේ නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැහැනේ රත්තරන් අම්මේ තාත්තේ දේපොතේ. උන්වහන්සේව අපිට අත්‍යවශ්‍යයි. උන්වහන්සේට අපි කියමු අනේ ස්වාමිනේ අතීතයේදී ඔබ වහන්සේ අපේ ජීවිතයේ කරපු දේවල් සිහිපත් කරගෙන මං වෙනුවෙන් අවදිවන්න කියලා. ඔබ වහන්සේ මං වෙනුවෙන් පෞද්ගලිකව මං වෙනුවෙන් අපි වෙනුවෙන් සුදෝ ස්වාමින් වහන්සේ බොහෝ යාපද්දේ කරලා තියෙනවා. ඒ යහපද්දේ කරපු නිසා තමයි අද අපි මේ තත්ත්වෙ ඉන්නේ. උන්වහන්සේ අපිව ඔසවලා තියෙනවා. ඒක නිසා තමයි අද අපි මේ තත්ත්වෙ ඉන්නේ. ඉතින් ඒක නිසා සුදෝ ස්වාමින් වහන්සේ අපිට දුක කඳුල දුන්නට වඩා ඒ දේ තුල අපි නැකිටලා ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධව නෙමෙයි අපි සිහිපත් කරමු සුදෝ ස්වාමින් වහන්සේ අපේ ජීවිතය තුළ කරලා දෙන හැම යහපත් දෙයක්ම. අන්න ඒ යහපත් දේවල් මතක් කරගෙන සිහියට නගාගෙන සුදෝ ස්වාමිනේ අපි වෙනුවෙන් නිරන්තරයෙන් මැදහත් වෙන්න අපිට පුළුවන් නම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ ඒ සුදෝ ස්වාමින් වහන්සේට මොර ගහන්න හැම මොහොතකම. අඩුම ගානේ ගෙවෙන හැම මාසයකටම හැම දවසකම හැම පැයක් තුලම අපි සුදෝ ස්වාමින් වහන්සේ කරන අර ජස්ට් මිනිට් එක්ස්පීරියන්ස් වගේ ගත වෙන හැම පැය තුලම සුදෝ ස්වාමිනේ අපිට එක විනාඩියක් එක තප්පරයක් අරගෙන උන්වහන්සේත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන් නම් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් සුදෝ ස්වාමිනේ මම මාව ඔබ වහන්සේ රොසවනවා ස්වාමිනේ මම ඔබ වහන්සේත් එක්ක මේ යන සම්නිවේදනයේ මම නිරන්තර දවස පුරාම මම තියාගන්නවා ස්වාමිනේ. ඔබ වහන්සේ නැතුව මට ඉදිරියට යන්න බෑ. මට ඔබ වහන්සේව ඕනේ. ඉතින් ඒක නිසා සුදෝ ස්වාමිනේ ගත වෙන තප්පරයක් පාසා ඔබ වහන්සේ මංගාව ඉන්න. ඔය ලොකු දෙයක් කියන්න බැයි නම් අඩුම ගානේ ජේසු කියන නම හරි කමක් නැහැ කියන්න. උන්වහන්සේට ඒ ඇති. අපිට ගොඩාක් දේවල් කියන්න අවශ්‍යතාවයක් නැහැ. කියන්න පුළුවන් නම් අපි ජේසුට කියමු. නමුත් අපි වැඩක නම් ඉන්නේ. අපි තවත් දෙයක නම් ඉන්නේ. අපි උන්වහන්සේට සමහරලාට ඒ වගේ ලොකු කතා බහක් කරගන්න අමාරුයි නම් හදවතින් අපි සුදෝ ස්වාමීන් වහන්සේට අපිව ඔසවමු. අන්න ඒ එසවෙන මොහොතේදී අපි දිව්‍යමය බලයත් එක්ක අපි ස්වර්ගයත් එක්ක අපි බද්ධ වෙනවා. ඒ ස්වර්ගයත් එක්ක බද්ධ වෙනකොට අම්මේ ඊට පස්සේ තාත්තේ දුවේ පුතේ ඊට පස්සේ ගත වෙන්නට යන ඒ මොහොත ඒ වගේම අනිත් හෝරාව සුදෝ ස්වාමින් වහන්සේගේ බලයෙන් ඒ ස්වර්ගීය අධ්‍යක්ෂින් පිරෙන දිව්‍යමය බලයෙන් පිරෙන හෝරාවක් බවට පත් වෙන්නට යනවා. ඉතින් ඒක නිසා අපි උන්වහන්සේව සිහිපත් කර ගන්න ගමන්ම අපිට පුළුවන් නම් උන්වහන්සේ නිරන්තරයෙන්ම අපේ මනස පහසුවෙන්ම දිව යන්නේ අපේ කරදර ප්‍රශ්න ගැටළු වෙනුවට අපේ අසරීප තත්ත්වයන් වෙනුවට. නමුත් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් නම් එතනින් පොඩ්ඩක් නික්මිලා අපිට පුළුවන් නම් සුදෝ ස්වාමින් වහන්සේ අපේ ජීවිතයේ කතුල කරලා තියෙන යහපත මතක් කරගෙන හැම වෙලාවෙම ස්තුතිපූර්වක හරවතක් ස්වාමිනේ ඔබ වහන්සේ මගේ ජීවිතය තුළ පුදුමාකාර විදියට ක්‍රියා කරේ. ඔබ වහන්සේ මාව ස්පර්ශ කරලා තියෙන පුදුම විදියට මගේ මූණට සිනහව දුන්නේ ඔබ වහන්සේ ස්වාමිනේ. මගේ ජීවිතය ගත කරන්න මට ශක්තිය දුන්නේ ඔබ වහන්සේ ස්වාමිනේ කියලා මේ හැම යහපත් දෙයක්ම මතක් කරගන්නකොට අපේ ශරීරය බූස්ට් අප් වෙන්න පටන් ගන්නවා. අපේ ශරීරය අපේ ආත්මයට බලයක් දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සුදෝ ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ සතුටින් ජීවත් වෙනවට. එහෙනම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි දිගහරිමු අපේ ජීවිතයේ සුදෝ ස්වාමින් වහන්සේට. උන්වහන්සේත් එක්ක නිරන්තරයෙන්ම ඒ දිව්‍යමය ඒ සම්බන්ධතාවය අපි තියාගමු. ඒ සම්බන්ධතාවය තුළ අපි සිනහසෙමු. අපි ප්‍රීතියෙන් ඉමු. උන්වහන්සේගේ ආදරය භුක්ති විඳිමු හැම ආකාරයෙන්ම. ඒ සඳහා ඔබට ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය නොඅඩුව ලැබේවා. ආමෙන්.